හොඳයි, කවුරුත් සාදුනාදයක් පවත්වන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සද්ධාති තථාගතස්ස බෝධිතීටි. ගෞරවනීය අපගේ කල්යාණ මිත්‍ර තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි, මහා සංඝරත්නයෙන් අවසරයි. සද්ධාවන්ත කාරුණික පින්නතුනි, සෑම දිනාම සූදානම් වන්නේ දුරුතු පුන් පොහෝ දවසේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. ඉතින් මුලින්ම කියන්නට ඕන, අපේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ අද ඇත්තටම අපි ස්ථානයට එනකොට 10:40යි. ඉතින් මොකද අපේ සමස්ත බෞද්ධ ලෝකයාටම ඉමහත් සේවයක් කරපු අපේ දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ලංකාවට වැඩමගෙන එන්න තමයි මම ඇත්තටම වැඩම කළේ. තුන් වහන්සේ 23 වෙනිදා මට කතා කරලා කිව්වා එන්න කියලා. තුන් වහන්සේ රෝහලට බාර දෙන දවසෙත් අපි ගියා. ඉතින් ඇත්තටම උන්වහන්සේ රෝහලට ගියාම උන්වහන්සේ අපිත් එක්ක කතා කළා. ඉතින් හොඳින් හිටියා. නමුත් පින්නතුනේ ගිහිල්ලා දවස් 3ක් විතර යනකොට ස්වාමීන් වහන්සේට හොඳටම අමාරු වුණා. උන්වහන්සේ දැන් ඇත්තටම උන්වහන්සේට සිහිය නැහැ. ඉතින් නමුත් උන්වහන්සේ ලංකාවට වැඩමගෙන එන්න සියලු කටයුතු සූදානම් කරලා තිනවා. දැන් හෙට දිනේදී ඒ ස්වාමීන් වහන්සේ ලංකාවට වැඩමගෙන එනවා. හෙට දිනේදී එහෙන් වැඩමන. එතකොට ලංකාවට එනකොට 5 වෙනිදා වගේ 4 වෙනිදා වගේ ලංකාවට උන්වහන්සේ වැඩමගෙන එනවා. ඉතින් ඇත්තට මම මේ වෙලාවේ මේ කාරණේ සිහිපත් කරන්නේ, ඉතින් අපිට මංගාව උන්වහන්සේ අවසාන මොහොතේ පටිගත කරගත්ත ටිකක් තියෙනවා. ඉතින් උන්වහන්සේ එහෙම බොහොම අසාධ්‍ය මට්ටමින් ඉන්න වෙලාවේ ඉතින් අපි උන්වහන්සේට උන්වහන්සේ කරපු සේවය ගැන සිහිපත් කළා. ඉතින් ඒක නොයෙක් විදිහට ඒ සේවය සිහිපත් කළාම උන්වහන්සේ ඒ කියපු ප්‍රකාශනේ ඇත්තටම හරි වටිනවා. උන්වහන්සේ මතක් කළා, ඉතින් ඒක සමහර විට මේ ඇත්ත මේ පින්නතුලාට බෞද්ධ අනාලිකාවෙන්ම අහන්නත් ලැබේ. ඉතින් බොහොම අමාරුවෙන් උන්වහන්සේ කිව්වේ මිහිඳු මහරහතන් වහන්සේත් පිරිනුවන් පෑවා, මඩිය මහානායක ස්වාමීන් වහන්සේ අපවත් වුණා, කඩවැද්දේ පණ්ඩිත සාංශය අපවත් වුණා, නාවෙනි අරියදම්ම සාංශය අපවත් වුණා. අපි අවුරුදු 100ක් ඉන්නේ නෑනේ, 100ටත් වඩා ඉතින් අඩු කාලයක් ඉන්නේ. ඉතින් දුක් වෙන්න එපා කියලා කිව්වා අපට. දුක් වෙන්න එපා, දුක් වෙන්න ඕන සාසනෙට සේවයක් කරපු නැති අය කිව්වා. ඉතින් මම එහෙම නෙවෙයි, මම සාසනෙට සේවයක් කළා. අදටත් මිනිස්සු බණ අහනවා, වයස කම්මල ඇඳන් උඩ ඉඳගෙන බණ අහනවා. ඉතින් ඒ නිසා කවුරුත් දුක් වෙන්න තියෙන දෙයක් නෑ. උන්වහන්සේ හැබැයි ඒක තේරුම් ගත්තා. ඊළඟට උන්වහන්සේ මතක් කළා දොටුගැමුණු මහරජුරු රුවන්වැලි චෛත්‍ය දිහා බලාගෙන අන්තිමට හුස්ම හෙළුවා. ඉතින් මටත් මං කරපු සේවයේ දිහා බලලා ඒ විදිහට හුස්ම හෙළන්න පුළුවන් කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. පින්නතුනේ ඒක විශාල දෙයක්. ඉතින් ඒ නිසා ඒ සංග්‍රහය, ඉතින් ඇත්තටම උන්වහන්සේට ධර්මයෙන්
අපි මං ගොඩාක් සතුට වෙනතින් උන්වහන්සේ ඒ වෙලාවේ හැටියට පිරිත් දේශනා කරලා සත්‍යක්‍රියා කරලා උන්වහන්සේගෙන් ඒ වදන් ටික ලබා ගන්න ලැබීම ඇත්තටම ලොකු දෙයක් හැටියට මම සලකන්නේ. ඉතින් මම කරපු ලොකුම උපස්ථානයක් හැටියටයි ඉතින් මම සලකන්නේ. ඒ නිසා මම මේක විශේෂයෙන් මේ වෙලාවේ මතක් කළේ ඉතින් බෞද්ධයා නාලිකාව හරහා මේ පින්වත් හැම දෙනෙක්ම විශාල ධර්ම ලාභයක් ලැබුවා. ඒ නිසා උන්වහන්සේට සමහර වෙලාවට ආශ්චර්යමත් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් උන්වහන්සේ එහෙ වෛද්‍යවරයෙකුත් ඒ වගේම තවත් විපත්තායකයන් දෙදෙනෙකුත් සමග තමයි ලංකාවට වැඩම කරන්නේ. ඒ අය කිව්වේ සමහර විට දැන් අර සිහිය ඉතින් අර මද වීමට ඇත්තටම බෙහෙත් දීලා තියෙන මොකද උන්වහන්සේට සිහියෙන් ඉන්නකොට ටික අපහසුයි. සමහර විට ලංකාවට ආපුහම සිහිය ඇවිල්ලා සමහර ආචාර්යමත් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු මුලින්ම අපි ජීවිතේ පුරාම රැස් කරගත් උදාර පුණ්‍ය ශක්තියෙන් උන්වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිර ජීවනයේ සැලසේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරමු. එහෙමනම් පින්නතුනි අද දැන් අපි හැම කෙනාටම තේරෙනවා දැන් බලන්න මේ ජීවිතේම හොඳට හිතුවොත් දැන් භික්ෂුන් වහන්සේලා හැටියට අපටත් ගියන් හැටියට මේ පින්නතුන්ලාටත් හිතන කෙනෙකුට මේ ජීවිතේ බණ පොතක්. දැන් මේට 3 මාසයකට කලින් බොහොම හොඳට විහිළු කරගෙන නේද? ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අද ඒ ඉන්න ස්වභාවයේ දෙහැ දැක්කහම එහෙමනම් පින්නතුනි අපි හැමෝම කැමති අපි මොන විදිහට මේ ජීවිතය ගත කළත් ධර්මයේ තුලින් පිළිසරණක් රැකවරණයක් හදාගන්න අපි හැමෝම කැමති. ඒ නිසානේ දැන් මේ අද මේ ජනවාරි පළවෙනිදා මේ සියලු දේවල් අතහැරලා මේ ප්‍රතිපත්ති පුරන්ඩ සිල් ගුණදම් පුරන්ඩ මේ හැම කෙනාම ඇවිල්ලා ඉන්නේ ජීවිතේට ධර්මයෙන් පිළිසරණක් හදාගන්න කැමති. දැන් බලන්න කුසල ධම්ම හාමුදුරුවන්ට මොන දේ තිබුණත් අන්තිමට පිහිට වෙන්නේ ධර්මය. ඉතින් අපිටත් එහෙමයි මොන තරම් දේවල් තිබුණත් පින්නතුනි ධර්මයේ හැර අපට වෙන සරණක් පිහිටක් නැහැ. එහෙමනම් අපේ ජීවිතේට ධර්මයෙන් රැකවරණය පිළිසරණ හදාගන්නට බුදුරජාණන් වහන්සේ කරුණු 7ක් දේශනා කරනවා. ඒ කාරණා 7 යම් කිසි කෙනෙක් ජීවිතයට ගලපගත්තොත් සම්බන්ධ කරගත්තොත් ඒ කාන්තෙම්ම ජීවිතයට ධර්මයෙන් පිළිසරණ හදා ගන්න පුළුවන්. දැන් බුද්ධ වචනේ වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරන්න පුළුවන්ද? වෙනස් කරන්නත් බෑ, වෙනස් වෙලත් නැහැ. එහෙනම් මේ කාරණා 7 මං හිතන්නේ අහලත් ඇති. නමුත් නැවත නැවත මේ කාරණා හොඳට සිහිපත් කරගෙන තමන්ගේ ජීවිතේට ධර්මයෙන් අනිවාර්යෙන් පිළිසරණ හදාගන්න අපි හැමෝම මහන්සි ගන්න ඕන. මොකද පින්නතුනි මේ ජීවිතේ වැටෙන්නට නැත්නම් අපේ මරණයට ව්‍යවස්ථාවක් නැහෙනේ. දැන් අපි හිතන්න බලන්න දැන් අර සක්කාය දිට්ඨිය නිසා හිතෙන අරයට උනාට මට වෙන්නේ නැහැ කියලා හිතන්න. නමුත් එහෙමනේ අපි ළඟටම ඇවිල්ලා ආවට පස්සේ අපිට තේරෙන්නේ අනේ අපිටත් මේක උණයි කියලා. එහෙමනම් පින්නතුනි මේ ජීවිතයේ අර තනාග පිනිබිඳක්මයි. තථාගතයන් වහන්සේගේ උපමාව 100%ක්ම ඒක එහෙමම තමයි. තනාග පිනිබිඳක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් මේකට විවත්තාවක් පැනවීමක් නෑ. අවුරුදු 100ෙන් මැරෙනවය 80ෙන් මැරෙනවය කියලා විවත්තාවක් පැනවීමක් නෑනේ. මොන වෙලාවේ මැරෙයිද කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නෑ. බලන්න දැන් අපිටම අත්දැකීම් තියෙනවනේ. දැන් කුසේ ඉන්නකොට ඔය අර්ධබුද පීසි ගණ කියන අවස්ථාවල මැරෙන්නේ නැද්ද? මැරෙනවා. ඉපදෙන්න ගිහලා කොච්චර දරුවෝ මැරෙනවද? ඉපදිලා මාසෙන් දෙකෙන් දරුවෝ මැරිලා ඉන්නව දැකලා නැද්ද? අවුරුදු 5න් 10න් දරුවෝ මැරෙනවා දැකලා තියෙනවා. අවුරුදු 20න් 30න් 40න් 50න් 60න්. ඒතර මේකට විවස්ථාවක් ඇත්තෙම නැහැ. පැනවීමක් නැහැ. එහෙමනම් මෙන්න මේ කාරණේ හොඳට ඔළුවේ තියාගෙන ජීවිතේට ධර්මයෙන් පිළිසරණ හදාගන්න.
බලන්න අපි කොච්චර රැකවරණයක් ලැබු පිරිසක්ද. දැන් අපේ බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේ අයාලයන් නැතුව මේ ජීවිතයට සුරක්ෂිත භාවය ඇති කරන දේශනාවන් ඕන තරම් දේශනා කරලා තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා ජීවිතයට ධර්මෙන් ආරක්ෂාව හදාගන්න අංක එකටම අවශ්‍ය කරන්නේ සද්ධාව. සද්ධාව නැත්තම් පිළිසරණක් හදාගන්න ප්‍රවේශයක් නැහැ. දැන් සද්ධාව නැත්තම් අද එනවද කියනවත් යම් කිසි මට්ටමක සද්ධාවක් නැත්තම් මේ ගමන අද එන්නේ නැහැ. එහෙමනම් පින්නතුණි අංක එකට අවශ්‍ය කරන්නේ මොකද්ද? සද්ධාව. සද්ධාව ඇති කරගන්න මොකක්ද අවශ්‍ය කරන්නේ? ඔව්. සද්ධාව ඇති වෙන්න නම් බණ අහන්න ඕන. දැන් බණ අහනකොට දැන් මේ පැත්ත සද්ධාව නිසා බණ අහනවා. මේ බණ අහන්න අහන්න නැවත සද්ධාව වැඩි වෙනවා. එහෙමනම් සද්ධාවට මූලික හේතුව තමයි කල්යාණ මිත්‍ර සේවනය. එහෙමනම් පින්නතුණි සද්ධාව කියන එක දැන් බලන්න මේ පින්නතුල බණ අහලා තියෙනවා නම් හැම ස්වාමීන් වහන්සේ නමක්ම මේ පින්නතුල ආමන්ත්‍රණය කරන්නේ සද්ධාවන්ත පින්නතුනි කියලා. ඇයි ඒ? සීලවන්ත පින්නතුනි කියලා එහෙම කියනවාද සාමාන්‍යයෙන්? සමහරු කියනවා සද්ධා බුද්ධි සම්පන්න පින්නතුනි කියලා. නමුත් හැම ස්වාමීන් වහන්සේ නමක්ම මෙයත් ආමන්ත්‍රණය කරන්නේ සද්ධාවන්ත පින්නතුනි. මොකද සද්ධාව නැත්තම් අපට ගමනක් නැහැ. මේ සද්ධාව කියන එක පින්නතුනි හොඳට දියුණු කරගන්න ඕනේ. මේක බලෙන් කෙනෙකුට කරවන්න බෑ. ඉතින් සද්ධාව කියන එකේ තේරුම දන්නවා තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිබඳව තියෙන ප්‍රසාදයට සද්ධාව කියන්නේ නේද? එහෙමනම් ඒ අවබෝධය ඇති කරගන්න අප පුළුවන් තරම් ධර්මය ඉගෙන ගන්න ඕනේ. ධර්මයේ ඉගෙන ගන්නකොට පින්නතුනි ධර්ම රසය ධර්ම සැපේ ලැබෙනකොට මේ ලෝකයේ තියෙන අනිත් සැප මොනවද? ඉතින් ඒ නිසා ධර්මයේ හොඳට ඉගෙන ගන්න. එතකොට සද්ධාව හොඳට දියුණු වෙනවා. ඉතින් සමහර අය හිතනවා දැන් ඔය අපිට ගොඩක් අය ඇවිල්ලා කියනවා අපිට ওই සද්ධාවනේ අපිට ප්‍රඥා මූලිකව තමයි අපිට ඕන. එහෙම කියන අය නැද්ද? ඉන්නවා. ඔය මොනවද දැන් මල් පූජා කිරීම. ඔය දැන් සමහරවිට අපේ පින්කමක් එහෙම තිබ්බහම ලිවුමුත් එවනවා මොනවද ඔය මල් පූජා කරන එකේ තේරුම කියලා. ඉතින් සමහර අය ඉතින් ඇවිල්ලා කතා කරනවා ආම්දුනේ ඔය සරල දේවල් වැඩක් නැහැ දැන් අපිට ඕන. ඉතින් එහෙම කියනකොට මම දන්නවා මෙයාගේ සද්ධාව මොකද්ද කියලා. ඒතර සද්ධාව නැතුව පිනතුනේ අපිට ගමනක් නැහැ. එහෙමනම් හොඳට මතක තියාගන්න ඔය ආමිෂ පූජාව. ආමිෂ පූජාව මේ අගේ කරනව නෙවෙයි. ආමිෂ පූජාව දැන් තථාගතයන් වහන්සේට දැන් මෙතන මේ ලස්සනට පූජා කරලා තියෙනවා. මල් පූජා කරනවා සම්බුද්ධ පූජා පවත්වනවා. ඒක පූජා කරා කියලා තථාගතයන් වහන්සේට ප්‍රයෝජනයක් තියෙනවද? නැහැ. බුදුරජාණන් වහන්සේට අපි ව්‍යංජන 22ක් හදලා දානේ පූජා කරත් එකින් ප්‍රයෝජනයක් නැහැ තමයි. ඇයි එහෙනම් බුදුරජාණන් වහන්සේ එක ඉරෙන් එක කැපුවේ නැත්තේ? එහෙනම් උන්වහන්සේට තිබුණානේ කෙලිම මේ ආමිසේ වැඩක් නැහැ. මේක කරන්න එපා කියලා කොතනවත් ධර්මයේ තියනවද? නැහැ. තථාගතයන් වහන්සේ ආමිසය ප්‍රතික්ෂේප නොකළේ අපි කෙරෙහි තියෙන මහා කරුණාව නිසා. පින්නතුනේ මේ දානය කියලා කියන්නේ මේ පූජා කරන දේවල් නෙවෙයිනේ. ඒ පූජා කරන දේවල් හා සම්බන්ධ වන චේතනාව තමයි දානේ වෙන්නේ. එහෙමනම් එතන හරි මල් වට්ටියක් පූජා කරන වෙලාවේ මේ මොහොතේ අලෝභ ආදේශ අමෝහ කියන කුසල මූලයන් අපේ සිත් තුළ වැඩෙනවා නම් අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ අපෙන් අපේක්ෂා කළේ. ඒ නිසා මේ පුංචි පුංචි දේවල් අතහැරලා උඩින් පහත් වෙලා වැඩේ කරගන්න මේක නම් බෑ. මේක ක්‍රමානුකූල වෙන්න ඕන. අන්තික සද්ධාව කියන එක හොඳටම වැඩෙන්න ඕන. දැන් මම මේ රඟපාන්න උගන්වන්නේ නෙවෙයි. නමුත් පින්නතුනි කෙනෙක් ඇවිල්ලා වඳිනකොට අපිට තේරෙනවා මෙයාට සද්ධාව තියෙනවද නැද්ද කියලා. සාමාන්‍යයෙන්
අපේ ලංකාවේ අය ඇත්තම හරි වාසනාවන්තයි. වාසනාවන්තයි කියලා කියන්නේ ඒ බුරුම රටේ ওই ෆාවෝ කාරණි සේනාසනේ භාවනා කරන්න ගියාම ඒ ප්‍රධාන කර්මස්ථාන ආචාර්යන් වහන්සේ දැන් නොයේ රටවල් වල ස්වාමීන් වහන්සේලා භාවනා කරනවා. විදේශ රටවල ඇමරිකාවේ, එංගලන්තේ ওই නොයේක් රටවල් වල. හැබැයි ඒගොල්ලෝගේ වීරිය කියන්නේ පැය ගණන් ඉන්නවා නිකන් හරියට අර මෝල් ගස් තිබ්බා වගේ. පොඩ්ඩක්වත් අපේ අය වගේ එහාට මෙහාට යන්නේ හොඳට කෙලින් ඉන්න පුළුවන්. නමුත් පාවොක් භාවනා මධ්‍යස්ථානයේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා මේ අය මේ බොහොම හොඳට ඉරියව් පැවැත්වුවාට පැය ගණන් ලංකාවේ ස්වාමීන් වහන්සේලාට තරම් ඉක්මනට භාවනා වැඩෙන්නේ නැහැ කාටවත් කියලා. ඒතර වාසනා ගුණයක් අපේ අයට තියෙනවා. නමුත් පින්නතොනේ ඒ හැම දෙයකම දැන් බුදුරජාණන් වහන්සේ වෙන කිසිම රටකට වැඩම කළේ නැහනේ. ලංකාවට තුන් වතාවක් වැඩම කළා නේද? දන්ත ධාතුන් වහන්සේ අද කොහෙවත් තියනවද? නමුත් අපිට තියෙන වැදගත්. ජයසිරි මහබෝධි ඉන්දියාවේවත් නැහැ. නමුත් අපිට තියෙන වැදගත්. ධාතුන් වහන්සේලා ද්‍රෝහණයක් tempත් තිරුවන්වැලි චෛත්‍ය රාජන් වහන්සේ අපිට තියෙන වැදගත්. ඒත් අපි මහා පුදුම ලාභයක් ලැබු පිරිසක්. ඒ ලාභේ කියා නිම කරන්න බෑ. මේ ධර්මය අද මුළු ලෝකයේම ව්‍යාප්ත වෙලා තියෙන දා මාතලේ අලු විහාරයේ මේක ගන්තාරුඩ වෙච්ච නිසා මේ රටේදී. නමුත් පින්නතුනේ එකක් කියන්න ඕන, අපේ අයට සද්ධාව අඩුයි. මොකද සද්ධාව අඩුයි කියලා කියන්නේ දැන් බණ අහනවා අපි තේරුම් අපි මෙතර කල් අහවල් ස්වාමීන් වහන්සේ අතුරු කරන අපි අහවල් සංඝපරපුරත් එක්ක ඉන්නේ ඒව වැඩක් නැහැ. සද්ධාව තියෙනවා නම් මේක අපිට පේනවා. දැන් වඳිනකොට පේනවා. දැන් බලන්න දැන් මේ අත හිතා එහෙම ඕන්නේ නැහැ, රඟපෑම් ඕන්නේ නැහැ. එහෙමත් හිතන අය ඉන්නවා රඟපාන්න කියනවා නේ මම. දැන් බලන්න අර තේරගාථා පාළිය තියෙනවනේ අස්සජ්ජ ස්වාමීන් වහන්සේගේ කියමන නේද? යෝමි ආචාර්යෝ ආසි අස්සජී නාම ශාවකෝ යස්සන් දිසායන් වසති උස්ති සම්මි කරෝ මහා. තේරගාථා පාළියේ සරියුත් මහරහතන් වහන්සේ තමන්ම කියපු උදානයක් ඔය. ඒක කියන්නේ මොකද්ද? යම් අස්සජිනම් ශ්‍රාවකයන් වහන්සේ නමක් මගේ ගුරුවරයා වුණා නම් උන්වහන්සේ ඉන්න දිසාවට මම කවදාකවත් කකුල් දික් කළා නිදාගෙන නැහැ කියනවා. පින්නතුනේ මේක පුදුම කියමනක්නේ. හිතලා බලන්න. දැන් Tamanට මේ ශාසනය හඳුනගන්න උපකාර කරේ අස්සජි ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ චරිතාපදාන සඳහන් වෙන උදේටත් යනවා. අත්තජි ස්වාමීන් වහන්සේ කුටියට ගිහිල්ලා දොහොත් මුදුන් දීලා වඳිනවා. සැතපෙන්න කිට්ටු වෙලත් රාත්‍රී කාලෙත් බුදුන් වඳිනවා වගේ අත්තජි ස්වාමීන් වහන්සේ කුටියට ගිහිල්ලා වඳිනවා. අත්තජි හාමුදුරු ස්ථානේ නැත්තම් ඉන්න දිශාවට හරි වඳිනවා. ඉතින් ඒක නෙවෙයි පුදුමේ. මේ තේරගාථා පාළි සඳහන් වෙන මේ කියමන. අත්තජි ස්වාමීන් වහන්සේ ඉන්න දිශාවට මං කිසිම දවසක කකුල් දික් කරලා නිදාගෙන නැහැ කියලා සරිය ස්වාමීන් වහන්සේ කියනවා. එතකොට බලන්න ඉතින් ඒක වෙන්න පුළුවන් වැඩක්ද? ලේසි වැඩක්ද කියලා හිතන්න. දැන් අපි කිව්වොත් එහෙම දැන් මේ පොයේ දවසේ ওই චෛත්‍යයේ දැන් පැත්‍ර කකුල් දික් කරන්න එපා. විහාරේ පැත්‍ර කකුල් දික් කරන්න එපා කියමු. මිනිස්සු මොකද කියන්නේ? මට මැහිලා තියෙනවා කියන ඕකෝ මෝඩ සද්ධානි. එහෙම කියන්නේ නැද්ද? කියනවා. බලන්න මේක මෝඩ සද්ධාවක් නම් සරියුත් ස්වාමීන් වහන්සේට තිබුණ මෝඩ සද්ධාවක්ද? උන්වහන්සේගේ ප්‍රඥාව ගැන බුදුරජාණන් වහන්සේ වදාරනවා පඬිතෝ භික්කවේ සාරිපුත්තෝ මහාපඤ්ඤෝ භික්කවේ සාරිපුත්තෝ පුතුපඤ්ඤෝ භික්කවේ සාරිපුත්තෝ ජවනපඤ්ඤෝ භික්කවේ සාරිපුත්තෝ තික්කපඤ්ඤෝ භික්කවේ සාරිපුත්තෝ නිබ්බේධිකපඤ්ඤෝ භික්කවේ සාරිපුත්තෝ. පින්නතුනි බලන්න කොච්චරනම් කීයකින් උන්වහන්සේගේ ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ වර්ණනා කළාද? අන්තිමට උන්වහන්සේ වදාලා මම ධර්ම දේශනාවක් කරොත් ඒ ධර්ම දේශනාව මම අතරතුර නැවැත්වුවොත්
ඒක ඉතිරි කොටස දේශනා කරන්න පුළුවන් එකම ශ්‍රාවකයා තමයි සරියුත් ස්වාමීන් වහන්සේ. එතකොට බලන්න උන්වහන්සේගේ තියෙන සද්ධාව. ඒ නිසා පින්නතුනි, ඔය නිකන් ඔළුව උදම්මගෙන නම් මේ වැඩේ කරන්න බෑ. මේක ඉතින් බඩ ගාගෙන අල්ලන්න උඩ ධර්මයක්. ඒක අපි හොඳටම හිතට ගන්න ඕන. එහෙම නැති වුණොත් අපිට මේ වැඩේ කරන්න බෑ. මොකද මේ අපේ තියෙන එකම දේ තමයි පිළිවෙල හරි අඩුයි. දැන් මේ අත්ව හිතයි දැන් පිළිවෙල ඒ අවශ්‍ය නෑ කියලා නෑ, ඒ අවශ්‍යයි. විනය පිටකේ මහාවග්ගපාලයේ පින්නතුනේ කන්දක වත්තක් කන්දකේ ඉඳලා සියලු කන්දක බුදුරජාණන් වහන්සේ අපට වදාළ අපේ පිළිවෙල හදන්න. දැන් බලන්න අපිට සාදුනාදයක්වත් හරියට අපිට පවත් ගන්න බෑ නේද? මම මේ ඇයට විතර නෙවෙයි සමස්ත ලාංකීය හැමෝටම, මොකද පිළිවෙල අඩුයි. මේ ඇත්තන් විතරක් දොස් කියලා වැඩක් නැහැනේ, අපේ පිළිවෙලත් එහෙමයි. දැන් බලන්න මේ රටේ, බුරුම රටේ මේ ගියායේ ඉන්නෝ එකම පාටයි මුළු රටම ස්වාමීන් වහන්සේලා. දැන් මේ රටේ එක එක පාට නේද? ඉතින් ඒ නිසා මේ ඇත්තන්ට මේ චෝදනා කරනව නෙවෙයි, අපි දෙපක්ෂයටම මම මේ කියන්නේ. පිළිවෙල කියන එක ඉතාම වැදගත් දෙයක්. ඉතින් ඒ නිසා පින්නතුනේ, එතකොට තමයි දැන් බලන්න මෙතන ඉන්න හැමෝම දැන් හරියට එකම කෙලින් එක විදිහට උරු ටික තියෙනවා නා. ඉතින් අපිට මේ ධර්ම කරුණු ගලාගෙන එනවා නේ? එහෙම නැද්ද? එහෙම තියෙනවා. මම දන්නවා ඕනම දැන් මේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ අහලා බලන්න, පිරිස හොඳට බණ අහනවා නම් Tamanටම පුදුමයි මේ කරුණු කොහොමද ආවේ කියලා. දැන් Taman හිතාගෙන ගියෙත් නැති ඒවා මිනිස්සු හොඳට බණ අහනවා නම් හොඳට බණ කියන්න ලේසියි. මිනිස්සු එහෙම මෙහෙන් ඈලි මෑලි වෙලා කටවල් එහෙම අරිනවා නම් ඔව් අපිට බණ කියන්න හරි අමාරුයි. ඉතින් ඒ නිසා මෙන්න මේක හොඳට හිතට ගන්න පින්නතුනි, මේ ශ්‍රද්ධාව දිනු වෙනකොට පිළිවෙලක් හැදෙනවා. ඔක්කොම සකස් වෙනවා. දැන් මම පුංචි කාරණයක් කියන්නම්. මේ වෙලාවේ නිින්ද යන වෙලාවත් හින්දා දැන් බලන්න, දැන් මේට ගොඩාක් ඉස්සර බුරුම රටට ගියා. බුරුම රටට ගියාම අපේ මෙහෙන් ලාංකීය දායක මහත්තුරු 5-6 දෙනෙක් ගියා, උපාසක මෑණිවරු කීප දෙනෙක් ගියා. ඉතින් ওই මණ්ඩලයේ නුවර තියෙන මහා ගන්ධායෝ කියන පිරිවෙනට අපි ගියා. ඉතින් මහා ගන්ධායෝ කියන පිරිවෙනේ ඉන්න ලොකු ස්වාමීන් වහන්සේ පිටක දෙකක් දරාගත්ත ස්වාමීන් වහන්සේ නමක්. මත අවුරුදු 80කට ආසන්න, ඊට වඩා නම් අඩු ඇති. ඉතින් උන්වහන්සේ බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක්, ඒ රටේ තාම ඉහළින් පිළිගන්න කෙනෙක්. උන්වහන්සේගේ පිරිවෙනේ භික්ෂුන් වහන්සේලා 5000ක් නිවාසික විගණ ගන්නවා. ඉතින් එදා ගිය දවසේ උන්වහන්සේට හොඳට පාලි කතා කරන්න පුළුවන්. ඉතින් උන්වහන්සේ අපිත් එක්ක කතා කරා. ඉතින් ලංකාව ගැන අපට වඩා විස්තරයක් උන්වහන්සේ කිව්වා. සිතුල්පව්ව ගැන, අනුරාධපුරය ගැන. මොකද උන්වහන්සේ ලංකාවට ඇවිල්ලත් නෑ. නමුත් අටකතා වල තියෙන ඒ කතන්දර සියල්ලම උන්වහන්සේ අපට මතක් කළා. මතක් කරලා කිව්වා හෙට අපේ කටින පින්කම. ඉතින් ඇත්තරම දැන් මීට අවුරුදු 15කට අඩුමතරම 12ක්වත් ඇති. 12කට විතර ඉස්සෙල්ලානේ මේ කිව්වේ. එතකොට මමත් මගේම වයසේ ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් අපි දෙන්නම තමයි ගියේ. ඉතින් අපි දෙන්නමට කිව්වා කටින පින්කමට ඉඳලා යන්න කියලා. ඉතින් අපි දායකොත් එක්කත් කතා කරලා එදාට පහෝදා කටිනට හිටියා. කටින පින්කමට පින්නතුනි භික්ෂුන් වහන්සේලා මගේ හිතේ 10-18 නම් වැඩි. සාල සංඝ පිරිසක්. ඉතින් ඔක්කොටම ආසන පනවන්න බෑනි. ඉතින් සියලු ස්වාමීන් වහන්සේලා බිම රතු කාපට් එකක් දාලා ඒ කාපට් එක උඩ වැඩ හිටියේ. ප්‍රධාන ස්වාමීන් වහන්සේලා 19කට ආසන 10ක් පනවලා තිබ්බා. ඉතින් අපිත්තර සුපුරුදු පරිදි අර බිම වාඩි වුණා. අර ලොකු ස්වාමීන් වහන්සේ ඇවිල්ලා පාලි භාෂාවෙන් කතා කරා. කොර ලංකාවෙන් ආපු ස්වාමීන් වහන්සේලා දෙනමකෝ කියලා. ඉතින් අපි ඉක්මනට අර මැද්දේ ඉඳලා නැගිට්ටා. නැගිට්ටාම උන්වහන්සේ අපිට ඉදිරියට එන්න කිව්වා. ඉතින් අපි ඒ සංඝ පිරිසේ මැද්දෙන් අපි දෙනම ඉදිරියට ආවා. අර වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේලා දෙනමක් ඒ ආසන සිංහාසන වගේ හදලා තිබුණේ නායක ස්වාමීන් වහන්සේට. ඒ ආසන දෙකක දෙනම බිමට බස්සවල අපි දෙන්නට ඒකේ වාඩි වෙන්න කිව්වා. ඒ වෙලාවේ දැන් අපිට වඩා
වැඩි මහල්ලයි අනිවාර්යෙන් දස දහක්වත් බිම ඇති. 5000ක් කියමු. ඉතින් අපි කොහොමද වාඩි වෙන්නේ? අපි බෑමකෝ අපිට. ඊට පස්සේ උන්වහන්සේ කිව්වා මේක ඔබ වහන්සේලගේ වස් අඩු වෙන්න පුළුවන්. නමුත් අපි මේ ගරුත්වයේ සලකන්නේ අදාපට මේ ධර්මයේ ලැබුණේ ලංකාව නිසා. ලංකාවට කරන ගෞරවයක් හැටියට තමයි ඔබ වහන්සේලා දෙනවට මේ ආසන දෙකේ වාඩි වෙන්න කියන්නේ. ඉතින් අපිත් ඉතින් අකමැත්තෙන් උනත් ඉතින් වාඩි වුණා. ඉතින් දායකයෝ 10 දෙනෙක් අර සංඝ පිරිස වැඩි නිසා කටින චීවර 10ක් තියෙනවා. ඉතින් කටින චීවර 10 පූජා කරන්නේ රටේ හමුදාවේ ජෙනරාල්වරු 4 දෙනෙක් ඉන්නේ. තව ලොකු ව්‍යාපාර ඒ වගේ ශාලම පැලැන්ති අය. උන්වහන්සේ කෙලින්ම අර දායකයන්ටත් කිව්වා ලාංකික දායකයෝ දෙන්නෙකුට අවස්ථාව දෙන්න කිව්වා. ඒතර දැන් මාස 3ක් මේකට වියහියදම් කරලා දැන් අර දායකයෝ දෙන්නෙකුට දැන් මේ අවස්ථාව ගිලිහියන්න යන්නේ. උන්වහන්සේ කියපු ගමම්ම අර හිටපු ජෙනරල්ලා දෙන්නෙක් සහ තව එක්කෙනෙකුත් තවත් මහත්යෙකුත් නැගිට්ටා. ඉතින් එතකොට පින්නතුනේ දැන් අපේ දෙන්නෙකුට අපේ මහත්තුරු දෙන්නෙකුට ඉතින් වාඩි වෙන්න ලැබුණා මෙතන. ඉතින් දැන් දැන්ටම hina යනවා වාඩි වෙන්න ලැබුණා කියනකොටම නේද? ඉතින් මම මේ කියන්නේ බලන්න අර පිළිවෙලයි සද්ධාව නැති. දැන් මේ වගේ අවස්ථාවක් ලැබුණම මොන තරම් අවස්ථාවක්ද? ඉතින් ඔන්න දැන් අර දායකයෝ ටික බොහොම හොඳට වාඩි වෙලා වැඳගෙන ඉන්නවා. අපේ අය බොහොම කරගෙන එක අතබ්බිම තියාගෙන ඉතින් මට මේක පෙන්වන්න බෑ කරලා බොහොම අශෝබන විදියට යනකම් අපිත් එක්ක ওই චාරිකාව යනකම් මේ මහත්තුරු දෙන ඉංග්‍රීසියෙන් තමයි කතා කර කර කිව්වේ. මම එකයි කියන්නේ අර නිකන් ඔළුව උදම්මගෙන මේ වැඩේ කරන්න බෑ. ඉතින් අන්තිමට පින්නතුනි ඉතින් කටින චීවර කොහොම හරි පූජා කරා. අර පූජා කරේ අර ලංකාවේ ඇමතිවරු වඳින්නේ. අන්න එහෙම. අර දායකයෝ ටික ඔක්කොම තුන් පාරක් නළලේ අද්දක තබාගෙන සාදු සාදු කියා වැඳ අපේ අය ඔහොම දීලා අතන වාඩි වුණා. ඉතින් දැන් මම ඇඟිල්ලෙන් කියනවා. දැන් මොකද ලැජ්ජයි. දැන් මෙච්චර අවස්ථාවක් ලැබිලා ඇඟිල්ලෙන් කියන පහත් වෙන එකට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ඔන්න ඒ වැඩේ ඉවරයි කියන්නකො. ඊළඟට මොකද වුනේ? මම මේ කියන්නේ මේව හදා ගන්න ඕන හින්දා. එහෙ චාරිත්‍රයක් තියෙනවා. පැන් කෙන්ඩියකින් පැන් වඩනවා අර 10 දෙනාම. ඔන්න දැන් පැන් වඩන වෙලාව ආව. අරගොල්ලොත් වටපිට බලලා දැන් ඔන්න පැන් වඩන්න පටන් ගත්තා. අපි එක මහත්යක වටපිට බල බලා පැන් වැඩුව අර කෙන්ඩි තිබිච්ච මූඩිය සලාංගාලා අර හෝල් එකේ. ඉතින් අරගොල්ලෝ ඔක්කොම කලබල වෙලා ඉතින් බලන්න මේ පිළිවෙලක් නැති එකේ භයානක. මං එනකොට හොඳටම බෑන්නා. ඉතින් කරන්න දෙයක් නැහැ. වැඩේ සිද්ධ වෙලා ඉවරයි. ඒ නිසා පින්නතුනේ මේ පිළිවෙල කියන එක හොඳටම හැදෙනවා සද්ධාව තියෙනවනම්. වඳින්න හොඳට දාන්නවා. මලක් මල් වට්ටියක් හොඳට හදන්න දාන්නවා. දානයක් සකස් කරන්න දාන්නවා. ස්වාමීන් වහන්සේ නමකට වඳින්න දාන්නවා. ඒවා බලෙන් කරවන්න ඕනේ නැහැ. ඒ තථාගතයන් වහන්සේ කෙරෙහි හදවතේ මහා ප්‍රසාදයක් තියෙනකොට කරන පුංචි වැඩේ වුණත් මේ පොඩ්ඩක් අතු ගෑවත් ඒක බොහෝම ලස්සනට කරන්න පුළුවන්. සීලයක් සමාදන් වුණා මේක බොහෝම ලස්සනට රකින්න පුළුවන්. ආ දහස් වාරයක් යන්න ඕනේ නැහැ කතා කරන්න එපා කතා කරන්න පේවා ඕනේ නැහැ. සද්ධාව තියෙනකොට ඒවා හොඳට කෙරෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ ජීවිතේට පිළිසරණ හදාගන්න අංක එකට මොකක්ද අවශ්‍ය කරන්නේ? සද්ධාව. දෙවැනි එක තමයි පින්නතුනි ලැජ්ජාව. හිරිය. ලැජ්ජාව කියන්නේ මොකද්ද? දැන් අපිට ওই තියෙන ලැජ්ජාවද? දැන් ඇවිල්ලා මොකක් හරි කිව්වොත් අනේ බෑ බෑ කියලා ඒ ලැජ්ජාව නෙවෙයි. මෙතන කියන්නේ කයෙන් වචනයෙන් හිතින් වැරදි කරන්න ලැජ්ජයි. හිතින් වැරදි කරන්නත් ලැජ්ජයි. ඔක්ති ලෝකපාලක ධර්මයක්නේ. එහෙනම් ලැජ්ජාව තියෙන්න ඕන අංක දෙකට. දැන් බලන්න පින්නතුනි මේ ලැජ්ජාව නැතිකම කියන එක හිතලා බලන්න. තමන් කාට හරි කුණුහරුපෙන් බැන්න එක මහ ප්‍රසිද්ධිය. මං ඌට කිව්වේ මෙහෙමයි කියලා කියන්නේ නැද්ද මිනිස්සු? ඈ කියනවා. අර බලන්න ලැජ්ජාව නැහැ. දැන් තමන් වැරද්දක් කරලා මම මෙච්චර බුවන් බෝතලයක් පිවිවනේ කියන්නේ නැද්ද? තමන් කරපු දුචරිත ඔක්කෝම ප්‍රසිද්ධිය කියන මිනිස්සු නැද්ද සමාජේ? ඉන්න ලැජ්ජාව නැහැ. එතකොට බලන්න තමන් කවුරු හරි හොඳටම රවට්ටපු බොරුවක් කියනවා මහා උජාරුට. සමහරු
අපිටත් කියනවනේ ගාණක් නැතුව. තමන් කවුරු හරි කොහෙරි රවට්ටලා ඇවිල්ලා ඒක දැන් මේ ස්වාමීන් වහන්සේ නමකට කියන්නේ කියලාවත් මතක නැහැ. ඉතින් එතකොට බලන්න පින්නතුනි ලැජ්ජාව නැහැ. දැන් අපි හිතන අපිට නම් ලැජ්ජාව තියෙන. දැන් ඔහොම ලැජ්ජාව තියෙනවා නම් ඔවා කරන්නත් බෑනේ. දැන් මේ කරලා කියනවා කියන්නේ නේද? එහෙමනම් ලැජ්ජාව තියෙන්න ඕනේ. ඊළඟ එක මොකද්ද? බය. බය කියලා කියන්නේ ඇත්තටම මේ හොල්මන් වලට තියෙන බය නෙවෙයි. මෙතන බය කියන්නේ කයෙන් වචනෙන් සිතින් වැරදි කරන්න බය වෙන්න ඕන. දැන් බලන්න මිනිස්සයන් හැටියට අපිට මේ බය ඇති කරගන්න කොච්චර අවස්ථා තියෙනවද? දැන් පාරට බැස්ස ගමන් මිනිස්සයෝ බලන්න කී දෙනෙක් ඉන්නවද මේ අගනගරේ? හැඩපළු ගෙතිලා ජීවිතේටවත් නාන්නේ නැති ඇඳුම් මදන් සූට් වගේනේ. ඉතින් එහෙම ඇඳගෙන මේ ඉල්ලනවා. තව සමහර උමුතුයි. තව සමහරුන් කියලා බේරෙනවා. ඉතින් බලන්න තව සමහරුන්ගේ අතපය හරි අමුතුයි. ඉතින් ඔවා දැකලා අපිට බය ඇති කරගන්න බැයිද? අනේ මේ දුප්පත් වෙලා ඉන්නේ සංසාරේ හොරකම් කරපු නිසා නේද? මම නම් අනුන් ඉදි කට්ටක්වත් හොරකම් කරන්නේ නැහැ කියලා බය ඇති කරගන්න බැයිද? පුළුවන්. දැන් බලන්න ශරීරයේ පින්නතුනේ සමහරු මේ දනිස් දෙකෙන් යනවා හිතාගන්න බැහැ. ඒවයි සම්පූර්ණ ගෙවිලා. එහෙම දැකලා ඇති. ඔය දැන් බුද්ධගයාවට යනකොට එතන කොච්චර ඉන්නවද? හිතාගන්න බැ මේ 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 ගෙවිලා තියෙන තරම්. ඒ මොකද? ඒව දැක්කහම බය ඇති කරගන්න ඕනේ. අනේ සංසාරේ සත්ව ඝාතනය කරලා තියෙනවා. සත්තුන්ට හිංසා කරලා තියෙනවා. මිනිස්සුන්ට හිංසා කරලා තියෙනවා. මෙන්න විපාකේ බය ඇති කරගන්න බැයිද? පුළුවන්. එහෙම ඉපදෙන්න කැමතිද? එහෙම ඉපදෙන්න කැමති නෑ. ඊළඟට බලන්න පින්නතුනේ දැන් සමහර මොන තරම් ওই උමුතු අය ඉන්නවද? ඒ කියන්නේ ගැහැණියෙක්ද පිරිමියෙක්ද කියලා හොයන්න බැරි මිනිස්සු නැද්ද? කාමයේ වරද හැදිරුණා. ඔන්න බය ඇති කරගන්න හොඳ තැන්. දැන් බලන්න ගොළු අය කොච්චර ඉන්නවද? කතා කරන්න බෑ. ඇයි? බය ඇති කරගන්න පුළුවන් බොරු කිව්වා. දැන් මේ ඇත්තන්ට හම්බෙලා නැද්ද? සමහර අය ඉන්නවා කතා කරන්න ගත්තොත් එපා වෙනවා එක අහගෙන ඉන්න. එහෙමයි හම්බෙලා නැද්ද? කියවනකොට තොල්ලුවක් එක්කමයි නේද? මේක කීයට ඉවර වේද කියලා හිතෙන්. දැන් මේ බණත් එහෙමද නැන්නේ නේද? නෑ එහෙම නෑ. දැන් බලන්න එහෙම අවස්ථා තියෙනවනේ. දැන් මොන හරි කියනවා කියනවා දැන් ඒක ඉවර වෙන්න වෙනවා නම් ලොකු දෙයක්. ඒ මොකද? බය ඇති කරගන්න පුළුවන් ඒ අයගේ වචන ප්‍රිය නෑ සංසාරේ කියලා කිව්වා. අන්න බය ඇති කරගන්න හොඳ අවස්ථා. ඊළඟට බලන්න ඉගෙන ගන්න බැරි උමුතු අය උම්මත්තකයෝ ඊළඟට පිස්සු කොච්චර ඉන්නවද? ඇයි මත් වතුර බිව්වා? සමහරුන්ට ওই බෝතලේ කොහමද නේද? නමුත් බය ඇති කරගන්න කොච්චර පුළුවන්ද? අන්න ওই බය ඇති කරගන්න ඕනේ. බය ඇති කර ගැනීම පින්නතුනේ සංසාරේ මේ අපේ ජීවිතයේ ධර්මයෙන් පිළිසරණ හදාගන්න හොඳ අවස්ථාවක්. බය. ඊළඟට මොකක්ද අවශ්‍ය කරන්නේ? ඊළඟට ජීවිතයේ ධර්මෙන් ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන වටිනාම දේ තමයි ධර්ම දැනුම. ඒකට කියන බහුසුතකම කියලා. ධර්මයේ අහනවා, ධර්මයේ මතක තියාගන්නවා, ධර්මයේ කියා දෙන්න තරම් පුළුවන් ශක්තියක් හදාගන්නවා. ඒ ධර්මයේ හැම වෙලේම සිහිපත් කරගන්නවා. ඔන්න ඔය ධර්ම දැනුම තියෙන්න ඕන. නේද? එතකොට දැන් බලන්න දැන් මේ ධර්මයේ අපට ලැබුණේ මොන තරම් වාසනාවකටද නේද? දැන් මේ ධර්මයේ කියන වෙලාවේ නිින්ද යනවා නම් කෙනෙකුට කොච්චර වාසනාවන්තයිද නේ? නැද්ද එහෙම? අනිවාර්යෙන් නීවරණ වලට යට වෙනවා නම් දැන් මට පේනවා එක්කෙනා දෙන සමහරුන්ට ඉතින් ඔළුව වැටෙනවා. එතකොට බලන්න අපි ඌරු වෙලා බල්ලු වෙලා හරක් වෙලා ඉතින් ඕකමනේ කරේ නේද? එතකොට දැන් ඒක තමයි මේ නීවරණ වලට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ දෙයක් තමයි සිල් සමාදන් වුණාම අපි කරන්න ඕනේ. එතකොට බලන්න පින්නතුනේ එහෙමනම් බහුසුතකම ඇති කර ගන්න ඕනේ. ඉතින් ඒකට අද පින්නතුලට හොඳ වපසරයක් ලැබිලා තියෙනවනේ නේද? බණ අහන්නවත්තාව ධර්ම සාකච්ඡා අද මොන තරම් අන්තර්ජාලයට ගියාම උනත් කොච්චරනම් බණ අහන්න පුළුවන්ද නේද? ඉතින් ඕක පින්නතුනේ ඇත්තටම හිතලා බලන්න මීට අවුරුදු 15කට විතර කලින් තිබුණාද? නෑනේ.
ඉතින් මේ පුදුම අවස්ථාවක් මේ අවස්ථාව. ඒ නිසා මේකෙන් ප්‍රයෝජන ගත්තේ නැත්නම් ඒක හරි අපරාධයක්. දැන් ධර්මයේ දන්නේ නැතුව දැන් සමහර වෙලාවට සමහර දේශකෝ කියන මේක ඉගෙන ගන්න ඕනේ නැහැ. එහෙම දේශනා හෙනව ඇතිනේ නේද? මේක ඉතින් කරගෙන යනකොට අවබෝධ වෙනවා. ඉතින් කියනවා ඉතින් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මොනවා ඉගෙනගෙන ධර්මය අවබෝධ කරේ? එහෙම උපමාත් කියනවා. හැබැයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මය අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන. දැන් විනේ දන්නේ නැති භික්ෂුවක් විනේ පිටකයේ දන්නේ නැති භික්ෂුවක් අතින් වැරදක් සිද්ධ වෙනවා. ආ ඒ භික්ෂුව දන්නේ නැති හින්දානේ උනේ කියලා එහෙම රැකවරණයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරනවා විනේ දැනගන්න ඕන, විනේ ආරක්ෂා කරන්න. දැන් බලන්න මෙතන ඉන්න කෙනෙක් ධර්මය දන්නේ නැහැ. අපි ධර්මය දන්නවා. දන්න පිරිසක් ඉන්නවා. දන්න පිරිසක් ඉන්නවා කියලා හිතන්නේ. අපි හිතමු ධර්මය දන්නේ නැති කෙනාට කෙලෙසයක් එනවා. රාගයක් එනවා. ඉතින් කරු කාම සංකල්පනාවක් ආම ඒක තමයි ජීවිතේ ධර්මය දන්නේ නැති කෙනාට. මම මේ කියන්නේ ධර්මය දන්න අයට රාග සංකල්පනා එන්නේ නැහැ කියන එක නෙවෙයි. එන්න පුළුවන්. හැබැයි ආවත් එයාට තියෙන පිළිසරණක්. ධර්මයේ දන්නේ නැති කෙනාට කාම සංකල්පනාවක් ආවහම වැල්ලට ඒකමයි. මුළු ජීවිතේම ඔටුන්න ඒක තමයි. ඒකට තමයි හැම වෙලෙම සැලසුම් අඳින්නේ. ඇයි ඉතින් ඊට වඩා දෙයක් දන්නේ නැහනේ. මේක තමයි ලොකුම දේ කියලා හිතාගෙන ඒකටම යනවා හිත පවත්තනවා. ඉතින් බලන්න මාස ගණන් ඔකට හිත පවත්තනකොට මොන තරම් අකුසල ධර්ම උතන එකතු වෙනවද නේද? හැබැයි ධර්මයේ දන්න කෙනෙකුට මොකද රාගයක් ආවම ඒ වෙලාවට කෙලෙසි ඇති වෙන්න පුළුවන් පුහුදුන් කමට. හැබැයි ආ පස්සේ කල්පනා කරනවා මේ මොකද්ද මේ? තියායකට දානවා ධර්මයේ මොකද්ද? අසුබය පුරුදු කරනවා. අර රාගේ යටපත් කරගන්න අවස්ථාව ලැබෙනවා. ධර්මයේ දන්නේ නැත්නම් ওই අවස්ථාව ලැබෙනවද? නැහැ. තරහ බාපුවාම ධර්මයේ දන්නේ නැති කෙනා දැන් අවුරුදු ගණන් ওই බද්ධ වෛර කරගෙන ඉන්නවන්නේ. ධර්මයේ දන්න කෙනා අනේ මොකද්ද ඉතින් කියලා ඉතින් ඒක ඉවසීම පුරුදු කරනවා, මෛත්‍රිය පුරුදු කරනවා, තථාගත දේශනාව හුරු කරනවා. අර බලන්න ඊළඟට පින්නතුන්ද ඊර්ෂ්‍යාව. දැන් බලන්න අපිට බොහෝ සෙයින් නැති වෙන කෙලෙසයක් ඕක. සමහරු මුළු ජීවිතේම ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ. එහෙම ඉන්නව නේද? ධර්මය දන්නේ නැත්නම් එයා හිතන්නේ හොඳට ඊර්ෂ්‍යා කරන එක ලොකු දෙයක් කියලා වගේ මං හිතන්නේ. හැබැයි ධර්මයේ දන්න කෙනා මුදිතාව අනේ ඉතින් එයාට කොච්චර හොඳයිද එහෙම ඉන්න එක කියලා සතුට වෙනවා නම් අර බලන්න ඒ ධර්මයේ තියෙන්න ඕනේ ධර්මයන් රකින්න. ඒත් එහෙම නැතුව පින්නතුනේ අපි ධර්මයේ දන්නේ නැත්නම් ධර්මයේ ආරක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. අප ළඟට කෙලෙස් ප්‍රහාර එල්ල වෙනකොට ඒ කෙලෙස් ප්‍රහාර මැඩපවත්තන්ඩ ප්‍රතිප්‍රහාර එල්ල කරන්ඩ අපි ළඟ ධර්ම අවිය තියෙන්න ඕනේ. ධර්ම අවිය අපි ළඟ නැත්තම් අපි අරවට කෙලෙස් වලට යට වෙනවා. එහෙමනම් පින්නතුනි ධර්මය හොඳට ඉගෙන ගන්න ඕන. ඒක තුන්වෙනි හතරවෙනි අවස්ථාව. එහෙමනම් දැන් කරුණු කීයක් කිව්වද? තුනයි නෙවෙයි හතරයි. සද්ධාව, ලැජ්ජාව, බය, බහුසුතකම. පස්වෙනි එක වීරිය. වීරිය කියන්නේ මේ නිකම් මේ අතේ පයි හයියද? නෑ. වීරිය කියලා කියන්නේ චෛතසිකයක්. පිරි කියලා කියන්නේ මොකද්ද? චෛතසිකයක්. චෛතසිකයක් කියන්නේ දැන් බණ අහන්න ආවා. සිල් ගන්න ආවා. සිල් ගන්න ඇවිල්ලා මෙතන ආපු කෙනෙකුගේ ඇඳුමක් හැම වෙලෙම පේනවා නම් අරයා බලන්න ඇඳලා ඇවිල්ලා තියෙන එක. ඕක එන්නේ වංචනික විදියට. මෙතෙන්ට ගැළපෙන එකක් නෙවෙයි ඇඳලා තියෙන්නේ කියලා ඕක හිතනවනම් වීරුව බින්දුවක්වත් නෑ. තමන් සිල් ගණ්ඩාවිල්ලා තමන් සිල් ගණ්ඩාවේ බණහාන්න ප්‍රතිපත්ති පුරන්න නම් ඒ වැඩේ පැයෙන් පැයට හරියට කෙරෙනවා නම් අන්න වීරිය තියෙනවා. අරයාගේ මෙයාගේ ඇදකුද හොයන කෙනාට වීරිය බිඳුවක්වත් නෑ. වීරිය කියන්නේ අකුසල් යටපත් කරන්න කුසල් උපදවා ගන්න තියෙන හයියට. තේහෙමනම් පින්නතුනි මේක අවශ්‍යයි අපේ ජීවිතයේ ධර්මයෙන් රැකවරණේ ලබා ගන්න. බලන්න වීරිය නැතුව ලෞකික දිනුවකුත් බෑ, ලෝකෝත්තර දිනුවකුත් බෑ. සතිපට්ඨාන සූත්‍රයේ මුලින් බුදුරජාණන් වහන්සේ වදාළේ ආතාපි දින හතෙන් උනත් නිවන් දකින්න පුළුවන් මෙන්න මේ වීරිය තියෙනවා නම්. එහෙනම් වීරිය කියන එක දැන් කාටත් පැහැදිලි.
සත්තිස් බෝධිපාක්ෂික ධර්මවල කී තැනක මේ වීරිය තියෙනද බලන්න. සතර සතිපට්ඨාන, සතර සම්මාප්‍රදාන කියන්නේ වීරියමයි. එතන හතරම නේද? ඊළඟට සතර ඉර්ධිපාදවලත් එකක් තියෙන විරිය ඉර්ධිපාද. පංච ඉන්ද්‍රියවල තියෙනවා විරිය ඉන්ද්‍රිය. පංච බලවල තියෙන විරිය බලය. ඊළඟට සත්ත බුද්ධ ආර්ය ශ්‍රාංග මාර්ගෙත් තියෙනවා. මොකද්ද? සම්මා වායාම. ඊළඟට බොජ්ජංගවල විරිය සම්බොජ්ජංගේ. බලන්න පින්නතුනි වීරිය කී තැනක තියෙනවද? එහෙමනම් වීරිය අත්‍යවශ්‍යයි. වීරිය කියන එක දැන් කාටත් සරලයි. මේ තමන් ආපු වැඩේ ඒ විදිහටම කරගන්න පුළුවන් නම් අන්න වීරිය තියෙනවා. නැතුව මෙතන ඇවිල්ලා අරයාගේ මෙයාගේ වැදකොද හොයනවා නම් ස්ථානේ නැත්තම් කතා කරපු දේවල් ඒ වත්ින් ප්‍රශ්නමනි ඇති දෙයක් නැහැ. ඒ නිසා තමන්ගේ වැඩේ කරගන්න. අන්න එයාට තමයි වීරිය තියෙන කෙනා කියලා කියන්නේ පහ. හයවෙනි එක තමයි සිහිය. සතිය. පින්නතුනි මේ තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ 84 දහසක් ධර්මස්කන්ධය දැන් මේ අතෝ දැකලා ඇති පොත් 57ක තියෙනවා. ඒකට අපි කියනවා ත්‍රිපිටකය කියලා. අර ලොකු පොත් දැකලා ඇති නේද? ඒ පොත් 57ේ තියෙන තථාගතයන් වහන්සේ වදාළ ධර්මය. ඒ ධර්මය එක බණ පදයකින් කියන්න පුළුවන්. ඒ මුළු ධර්මයේම එක බණ පදයකින් කියන්න පුළුවන්. ඒ බණ පදේ මොකක්ද? නෑ. ඉතින් එතන ගාතාවක් නෙමෙයි මේක. කියන්නේ එක පදයකින් කියන්න පුළුවන්. ඈ? අප්පමාද. මුළු ධර්මස්කන්ධේම දාන්න පුළුවන් අප්පමාද කියන වචනේ ඇතුලේ. දැන් අර හරියට අර ඇතාගේ ඇත් පියවර ඇතුලේ අර ඕන සතෙක්ගේ පාතට හරන තියන්න පුළුවන් වගේ අප්පමාද කියන වචනේ තුල මුළු ධර්මයේම දහන්න පුළුවන්. අප්පමාද කියන්නේ ප්‍රමාද නැහැ කියන එකනේ. අප්පමාදේ තෝරන තැන ධර්මයේ තෝරන්නේ සිහිය. ඉතින් අප්පමාදේ කියලා කියන්නේ සති සම්පජාඤ්ඤ දෙකම තියෙනවා. සිහිය තියෙනවා නම් එතන අවබෝධය තියෙනවානේ. එහෙනම් අප්පමාදේ කියලා කියන්නේ සිහිය. එහෙනම් මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි සිහිය. සතිපට්ඨාන සූත්‍රයේ දින 7කින් නිවන් දකින්න පුළුවන් කියලා කිව්වේ සිහිය. කායානුපස්සන, කය පිළිබඳව සිහියෙන් ඉන්නවා. වේදනානුපස්සන, විඳීම් පිළිබඳව සිහියෙන් ඉන්නවා. සිත පිළිබඳව සිහියෙන් ඉන්නවා. අවබෝධ කරගන්න. එහෙමනම් පින්නතුනේ මුළු ශාසනයම කියලා කියන්නේ මොකද්ද? සතිය, සිහිය. දැන් අපි අතින් වෙලා තියෙන හැම අකුසලයක්ම වෙලා තියෙන සිහිය නැතිකම නිසා. එහෙමනම් භාවනා කරනවා කියලා අපි වෙන වෙන දේවල් කරන්න ඕනේ නැහැ. ඔය ආලෝක ඒවා කිසි දෙයක් වැඩක් නැහැ. ඒක බලන්න කිසිම සූත්‍රයක තියෙනවද ඔය ආලෝක කතන්දරයක ඒවා? ඒවා ලැබෙනව නැත්තේ නැහැ. නමුත් ඒව ඔළුවේ තියාගෙන වැඩ කරන්න ඕනේ නැහැ. සිහියෙන් හිටියනම් එච්චරයි. දැන් බලන්න ඔය කායානුපස්සනාවේ තියෙන භාවනා ටික බලන්න. ඔක්කොම ද ඉරියාපත සම්පජඤ්ඤ යන එනකොට යනවා කියලා දැනගෙන යනවා. කනකොට කනවා කියලා දැනගෙන කනවා. නැත්තම් කෙලස්. හරියට ආහාර ටික කනවා කියලා දැනගෙන කෑවනම් කෙලස් ඇති වෙන්නේ නැහැ. ඔය ප්‍රත්‍යක්ෂාව ප්‍රත්‍යසන්නිසිත සීලය කියන්නේ ඕකනේ. එතකොට බලන්න අපි කරන හැම ක්‍රියාවක්ම අපි දැනගෙන කරා නම් එතන කෙලෙසයක් නැහැ. හැලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. එහෙනම් මේක තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. එහෙනම් අවශ්‍ය කරන දේ සිහිය. මේකට පුහුණු වෙන්න ඕනේ. නිකන් සිහිය සිහිය කියලා සිහිය ගැන ඉගෙනගෙන වැඩක් නැහැ. ඉගෙන ගන්න ගන්න ඕන. සිහිය පුහුණු වෙන්න ඕන. කටින් කිය කියා ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් මේක ටික ටික පුහුණු වුණාට පස්සේ පින්නතුනි හොඳට මේක ජීවිතයට ගලප ගන්න පුළුවන්. ඊළඟට අවසාන කාරණේ තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ ඉතින් ඔය සල්ලි හම්බ කරන ප්‍රඥාවද? නැහැ. මෙතන කියන්නේ මොකද්ද? උද්‍යත්ත ගාමිනී පඤ්ඤා ඇතිවීම නැතිවීම පිළිබඳව තියෙන අවබෝධයට. එහෙනම් මෙන්න මේ ප්‍රඥාව තියෙන්න ඕනේ. ඔය කාරණා හත තියෙනවා නම් ජීවිතේට ඒකාන්තයෙන්ම පිළිසරණ හැදෙනවා. සද්ධාව, ලැජ්ජාව, බය, බහුසුත භව, වීරිය, සිහිය, ප්‍රඥාව. එහෙමනම් පින්වත් හැම දිනාටම මේ ධර්ම කාරණා, මේ අවිනිශ්චිත ජීවිතේ
යථාර්ථයක් කරා යන්නට අඩුම තරමේ සුගතිගාමීලා ඉන්න එපා ඔක්කොටම කලින් නේ. අපේ පළවෙනි ඉලක්කය වෙන්න ඕනේ සුගතිගාමි වෙනවා කියන එක. දුගතියට වැටුනොත් ඉතින් කල්ප ගානක් ඒ වගේ තමයි. එහෙමනම් ඒ ඉලක්කේ සපුරා ගන්නට මේ කාරණා හත හොඳට හිතේ තියාගෙන ජීවිතයට පුරුදුකරන්ඩ් පින්වත් හැමදෙනාටම ධර්මයේ තුලින් ලොකු පිළිසරණක් හදාගන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් එහෙමනම් දැන් අපි දේශකයන් වහන්සේ නමක් කැටියට රැස් කරගත් උදාාර පුණ්‍ය ශක්තිය මේ ස්ථානයේ මේ පින්වත් හැමදෙනාට මහා කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ඇටියට වැඩ ඉඳගෙන ලෝක සාසනික මහා සේවයක් කරන විචිත්‍ර ධර්ම කතික අපේ ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මේට දැන් වර්ෂයකට ආසන්න කාලයක් ඉතින් ඇත්තට මසනීපෙන් හිටියා. දැන් උන්වහන්සේ බොහොම සුවෙන් වැඩ සිටිනවා. උන්වහන්සේට ධර්මයේ රැකවරණේ පිළිසරණ ඉතාම හොඳින් ඒ ආශිර්වාද ලැබුණා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේට අපි නැවත නැවතත් ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. උන්වහන්සේට චිරාත් කාලයක් ඒ කරන සාසනික කාර්යයන් සිද්ධ කර ගැනීමට තුරුණුවන්ගේ ආශිර්වාදේ ලැබේවා සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි අද මේ දේශනාවෙහි දායකත්වයේ දරන ස්වර්ණා සහගාමිනී කියන පින්වත් ජයවර්ධන ජුවල දේශකයන් වහන්සේ ප්‍රමුඛ සැමට පුණ්‍යවන්ත වර්ෂයක් වේවා කියන අරමුණ හැමෝගෙම තියෙනවා. ඒ නිසා ස්වර්ණා සහගාමිනී ජයවර්ධන ජුවල, රංජිත් සහ කුමුදුනි එල්ලාවල ජුවල, ඒ අමායා සහ බ්‍රේන්ද්‍ර තනූරි සහ යෝජිත යන දරුවන් ඇතුළු පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කරගෙන විවාහ සංවත්සරයේ නිමිති කරගෙන මේ පින්කමට සම්බන්ධ වෙනවා. වසන්තා විජේසූරිය සහ දයා වීරසිංහ යුවල, තලල්ලේ චන්දකිති ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී ස්වාමීන් වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කරගෙන, ඒ වගේම හැම දිනාටම සියලු දිනාටම සියලු යහපත වේවා කියන ප්‍රාර්ථනාව. අශෝක සුභසිංහ සොහිවරාගේ සසර බවගමන කෙටි වූද සුවපත් වූ දෙකක් වේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. ඒ වගේම ප්‍රභා වික්‍රමසිංහ මෑණියෝ, ඒ වගේ තලල්ල චන්දකිති ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාව ප්‍රාර්ථනා කරගෙන, සුමන සහ ජයන්ති ලියනගේ යුවළ, ඉතන් ලියනගේ මුණුපුරාගේ ජන්මදින නිමිති කරගෙන ඒ දරුවාට සෙත් ප්‍රාර්ථනා කරගෙන, ඒ වගේම හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරගෙන පින්කමට සම්බන්ධ වෙනවා. ඒ වගේම දයන්ති ඇන්තනිස් මහත්මිය, සවින්, ඒ වගේම ශාක්‍යා, ඒ වගේම ශ්‍රේෂ්ඨ ගම්බීර යන මුණුපුරන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව. තේනිසාය සිරු දිනාගේ සිරු සම්යක් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා. දිව්‍යන්සයි සමත්ත ලෝකයාටම අපි හැමෝටම ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන් පිණසම මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මම් පරන්ති. හොඳයි කවුරුත් ඇඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පතායිනෝ තත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආජුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.